කාන්තාව හිංසනයට ලක්වෙන්නේ ලිංගික ක්‍රියාවලින්ම නෙවෙයි, රැකියා ව්‍යුක්තිය, සන්නිවේදන ගැටලු, මත්පැන් හෝ වෙනත් උත්තේජන, විවාහය තුළ අතෘප්තිය යටත් ආකල්ප, ස්ත්‍රී පුරුෂ ලිංගික හිංසනය පිළිබඳ පෞල් ඉතිහාසයක් තිබීම, පිරිමින්ට සමාන අධ්‍යාපනයක් නොලැබීම මුල්ලි ගැටලු. මේවත් හේතු. සමහර ඒවා අනෙක්කේවට වඩා වෙනස් වුවත් මේව සැබෑ මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම්. සෑම කාන්තාවක්ම සෑම ගැහැණු දරුවෙක්ම මේ රටේ පවතින ඇයට සම්බන්ධ නීති රීති පිළිබඳව දැනුවත් වීම වැදගත් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය, ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පනත, ඒ වගේම නවක වදී වැළැක්වීමේ පනත, ඒ වගේම අසභ්‍ය ප්‍රකාශන පනත, මේ කියන සියලු අනපනත් පිළිබඳව කාන්තාව දැනුවත් වීම, විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ දැනුවත්භාවය ඉතාමත් වැදගත් වෙනවා.